ගොසිප් වලට එයාගිය සමාජයේ වැදගත් ඉසව් සොයා යන magazine.lk අපේ මාධ්‍ය චාරිකාවේ තවත් එක් වැදගත් කඩයකටයි අපි අද එකතු වෙලා ඉන්නේ. අපි සමග එකතු වෙනවා ශ්‍රී ලංකාවට වගේම ලෝකයට ඉතාමත්ම සුවිශේෂී වෛද්‍ය ක්‍රමයක් දායක කරපු වෛද්‍යතුමෙක්. ඔහු නම් මහාචාර්ය ශ්‍රීමත් සාගර කරුණාතිලක මහතා. ඉතින් magazine.lk අපි කැමති මහාචාර්යතුමනි, ඔබතුමන්ගේ ජීවිතයේ කුඩා කාලයේ සිට ඔබතුමන් අධ්‍යාපනික වශයෙන් ලබා ගත් පන්නරේ පිළිබඳව මුලින්ම කතා කරමින් මේ සංවාදය ආරම්භ කරන්න. අතොසම කියනවා නම් මගේ වෛද්‍ය විද්‍යාව ලෝකෙට ඉදිරිපත් කරන්න මට විශාල අවස්ථාවක් ලැබුණා. ඒක මගේ ජීවිතයේ ඒ පිළිබඳව කතා කරනවා නම් අතොසම කියනවා නම් මගේ පරම්පරාව ඇවිල්ලා මගේ තාත්තා එහෙම තමයි අප්පච්චි නැත්නම් මගේ සීයා මේ වාසනාවන්තකමකට මේ දේශීය මේ හෙළ වෙද්දු ඇතසුන් කියනවා. හෙළ වෙද්දු පරම්පරාවකින් බැඳීගෙන යන කට්ටිය. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ දේශීය හෙළ වෙදකම. එදා ඈත අතීතයේදී අපි ටිකක් යන්නෝ වෙනව ඇතසුන්. ඊළ බැලුවත් අපි තමයි ලෝකේ පළවෙනි වෛද්‍ය විද්‍යාව තිබුණු ජාතියක් හැටියට අපිට සඳහන් කරොත් නෙවරදී කියලා මම හිතෙනවා. අපේ ඉතිහාසය ගත්තාම අපේ පණ්ඩුකාභය රජුරු, ඒ වගේම බුද්ධදාස රජුරු, ඒ වගේම පුලස්ති කියන මහා ඉෂිවරයා මේ ලෝකෙට මේ වෛද්‍ය විද්‍යාව අපේ වෛද්‍ය විද්‍යාව ප්‍රය හැටියට අපිට සලකන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. ඒ වගේම අපිට අපේ ශ්‍රී ලංකා හිටිය ඉෂිවරු හිටියා, ඍෂිවරු හිටියා, ඒ වගේම මේ ජීවකයා හිටියා, ඒ වගේම ජීවකයා මේ වේදන්ත තමයි වේද මහත්තයා. ඒ කියන්නේ බටහිර ලෝකේ ඇලෝපති වෛද්‍ය විද්‍යාව ලෝකයට බිහි වෙන්න අවුරුදු දහස් ගානක් ඉස්සර වෙලා අපිට තිබුණ මේ වෛද්‍ය ඉතිහාසයක් අපේ රටේ තිබුණා. ඒ වගේ බොහොම ඈත අතීතයක් අපිට තිබුණා. ඉතින් අපි බොහොම ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට මේ සිංහල නැත්නම් ලාංකික හැටියට අපිට කතා කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් අපිට තිබුණා. ඉතින් ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය නිහඬ කරා ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි කියන රටවල් ගත්ත වශයෙන් කියනවා. එතකොට අපිට තිබුණා මේ වෛද්‍ය ක්‍රම ශල්‍යකර්ම බව අපිට තිබිලා තියෙන අපේ පුරා විද්‍යාව පිළිබඳව ගවේෂණ කරනකොට අපිට දැනට හම්බුලා තියෙනවා ලෝකේ පළවෙනි රෝගවල බව ලංකාවට තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේ අපිට ආවේණික වෙච්ච වෙදකම් අපිට තිබුණා මේ සරුව බහන, කුමාර බහන, ශීර්ෂ බහන, අස්ති බහන, ස්නායු විද්‍ය. දැන් ඒවා ඇත්ත වශයෙන්ම කියන නම්වත් නැහැ. ඉතින් අපිට දැන් ඒවා නැති වෙලා ගිහිල්ලා කාලයගේ යෑමෙන් ඉන්දියාවෙන් ආපු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තමයි දැන් ගොඩක් දුරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉස්සරලා අපේ හෙළ වෙදකමක් අපිට ආවේණික වෙච්ච වෙදකමක් අපිට තිබුණා. එතකොට ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ඒ වෙදකම තිබුණා. නමුත් ඒවා මේ මෑත කාලෙදී නැති වෙලා ගියා. නමුත් සටන් ක්‍රම පිළිබඳව අධ්‍යයන කරන්න මට අවස්ථාව ලැබුණා මගේ පවුල සියලාගෙන්, ඒ වගේම මගේ අප්පච්චිගෙන්, ඒ වගේ අපේ පරම්පරාවෙන්. එතකොට මේ වෙදකම හා බැඳුණු සටන් ක්‍රම තිබුණා, නැත්තම් සටන් ක්‍රම හා බැඳුණු වෙදකම් මේ සම්බන්ධව අපේ රටේ තිබුණා අපේ ඉතිහාසගතවට. එතකොට ගොඩාක් කාලෙන්ද මට අවස්ථාව ලැබුණා ගොඩාක් කාලෙන්ද මේ ආපාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරන්න. දැන් අපි අහලා තිනවා මේ බොහොම ප්‍රචලිතයි ලංකාවේ දැන් අංගම්පොර කියනවා. මම කතා කරන්නේ අංගම්පොර ගැන නෙමෙයි, අංගම්පොරට අංගම්පොර කියලා සටන් කරනවා එහාට. අංගම්පොර මෙහාට තියෙන මල්ලවපොර, අංගම්පොර එහාට කතා කරලා අපිට කතා කරන්න පුළුවන්. අංගම්පොර, ගැටපොර, කුමාරසෙල්ලම්, ගුස්ති, සියන් නමස්කාර, පුත්තත්තු, නිලවැල, ඒ වගේ දේශීය සටන් කරනවා අපිට තිබුණා. ගුරුකාශේ, ගුරු ශිල්ප, ඒ වගේ මේ දේවල් අපිට තිබුණා. ඒත් එක්කම වෙදකම සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් පරම්පරාවෙන් වෙදකම වුණා. ඒ වගේ මම ලංකාවේ මේ දේශීය වෙදකම් පිළිබඳව වසර 19ක් අතීතයේ පැවිත වෙදකම් පිළිබඳව සටන් කරන පිළිබඳව වසර 19ක් ගවේෂණ අධ්‍යයනයක් කරා. ඒ අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල කියන නිවැරදි ඒ අය සොයාගෙන ගිහිල්ලා මම මේ මිය යන්න ප්‍රථමයෙන් අවසාන මේ වෙදකම් මට පුළුවන් ප්‍රමාණයක් මම ඇත්ත වශයෙන්ම කියනවා මම එකතු කරගත්ත පුරා කාලෙම. ඒ වගේම සටන් ක්‍රම පිළිබඳව මම ශ්‍රී ලංකා ආත්මාර්ථ ජාතික ආත්මාර්ථ සමග ගොඩ මැදස්ථානයේ ආරම්භ කරලා දහස් ගානකට ඒ කාල සීමාව තුළ මගේ තරුණ කාලෙදී පාසල් කාලෙදී ඊට පස්සේ මම අන්තර්ජාතික විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා වෙදකම මේ නැත්තම් මේ වෛද්‍ය ක්‍රමයේ කියන මට අවස්ථාව ලැබුණා. මේ පොස්ටිවිටි කියන වෛද්‍ය විද්‍යාව ගැන ලැබුණා. ඒකෙන් පස්සේ මම වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා මගේ පාර්ශ්වය එහෙදි මම දීර්ඝ කාලයක් මට එහෙ ඉන්න අවස්ථාව ලැබුණා. අවුරුදු 15කට වඩා අධික කාලයක්.
ඒ ඉන්න ගම මම එහෙ තිබුණු මේ වෙදකමක් තමයි ඔස්ට්‍රියපුති කියලා කියන්නේ. ඔස්ට්‍රියපුති කියන වෙදකම ශල්‍ය වෛද්‍යවරයෙක් ලෝකෙට නිර්මාණය කරපු වෙදකමක් තමයි. ශල්‍ය කර්මෙන් පස්සේ රෝගියාට ලැබෙන අතුරු ආබාධ නිසා ඔහු නිර්මාණය කරපු වෛද්‍ය ක්‍රමයක් ප්‍රතිලිපි වෙලා තියෙනවා එංගලන්තේ, බට ඇමරිකාවේ බටහිර රටවල ගණනාවක්. එතකොට මේ මේ වෙදකම ආදාරන්න තමයි මම එංගලන්තෙට ගියේ. ඒ වගේම කයිරොප්‍රැක්ටිස් කියන වෙදකමයි, මේ ඔස්ට්‍රියපති කියන වෙදකමයි, මේ වෙදකම් දෙක අස්ති සම්බන්ධ වෙදකමක් වෙදකම්. මේ වෙදකම් දෙක අධ්‍යයනය කරන්න තමයි ගිහින්. ඊට පස්සේ මේකෙන් පස්සේ තමයි මේ හීලින්පති කියන නව වෛද්‍ය විද්‍යාව හඳුනාගන්න මට අවස්ථාව ලැබුණා. හොඳයි වෛද්‍යතුමනි. ඉතින් අපි කැමති මේ ඔබතුමන් ලෝකයට දායාද කළ මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන සුවිශේෂීත්වය පිළිබඳව. ඇත්තටම මොකද්ද මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂත්වය? මේ වෛද්‍ය ක්‍රමය බටහිර වෛද්‍ය ක්‍රමයක් එකතු වෙච්ච වෛද්‍ය ක්‍රමයක්ද? එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් එකතු වෙච්ච වෛද්‍ය ක්‍රමයක්ද? මේ වෛද්‍ය ක්‍රමය තියෙන සුවිශේෂත්වය ගැන අපි කැමති දැනගන්න. ඇත්තටම කියනවනේ මේක බටහිර ලෝකේ දැන් මම ඒ වෙලේ සඳහන් කරා වගේ බටහිර ලෝකේ ප්‍රතිලිත වෙලා තියෙන මේ ඔස්ටියෝපති වෛද්‍ය විද්‍යාවයි මේ දේශීය මම දැන් ඒ වෙලේ කිව්වා වගේ දේශීය හෙළවෙදකම. අපිට ආවේනික වෙච්ච අපිට වෙදකම් තිබුණා මේ අස්ති බහන කුමාර බහන කුමාර තන්ත්‍රය කියලා අපිට තිබුණා. ඒ වගේ මේ දේශීය හෙළවෙදකමයි මේ ඔස්ටියෝපති වෙදකමයි මේ කයිරොප්‍රැක්ටිස් කියන මේ වෙදකම් තුනක් එකට සංකලනයක් කරලා තමයි මේ හීලින්පති කියන නව වෛද්‍ය විද්‍යාව හඳුනාගෙන මට අවස්ථාව ලැබුණේ. මේක තියෙන සුවිශේෂ අවස්ථාව තමයි මේකේ මේ ඖෂධ පානයකින් තොරයි. කියන්නේ විෂ වේදනානාශක දෙන්නේ නැහැ. මේක කොඳුවැට පෙළිය ආශිත කරන ප්‍රතිකාරයක්. ඒ කොඳුවැට පෙළිය අපි දන්නවා සුසුම්නාව ඉතාමත්ම සුවිශේෂ ස්ථානයක්. සුසුම්නාව ඉතාම ආරක්ෂා සහිතව තමයි මේ තියෙන කොඳුවැට පෙළිය ආශිත ගන්නකොට. එතකොට සුසුම්නාවට යම්කිසි හානියක් සිදු වුණොත් එහෙම මේ මේ ශරීරයේ අභ්‍යන්තර ග්‍රන්ථවලට පවා මේ රෝගකාරකයන් ඇති වෙනවා. ඒ වගේම ජීවිතක්ෂයට පවා පත් වෙන පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒතකොට මේ සුසුම්නාව උපයෝගී කරගෙන තමයි මේ වෛද්‍ය විද්‍යාව කරන්නේ. සුසුම්නාව ඇත්ත වශයෙන්ම ඉතාම සුවිශේෂ ස්ථානයකදී සුසුම්නාව තෙරපීමකට ලක් වුණොත්, අවහිරතාවයකට ලක් වුණොත්, හිරවීමකට ලක් වුණොත්, පීඩාවකට ලක් වුණොත් සම්පූර්ණයෙන්ම ශරීරයේ අඩපණ වෙන්න පුළුවන්. ඒ ශරීරයේ මේ විශාල රෝගාකාරකයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ශරීර අභ්‍යන්තර ග්‍රන්ථ සියල්ලක් සුසුම්නාවට සම්බන්ධ වෙලා තියෙන හදවත පෙන් හැඳුවක් මාව මේ සියලුම දේ සුසුම්නාවට සම්බන්ධ. සුසුම්නාව ඒ තරම් ආරක්ෂා සහගතව තියෙන යම් කිසි පීඩාවක්පත් වෙලා මොනහරි ඒකින් සුසුම්නාවට මේක ඇති වුණොත් ඒකින් ලැබෙන මේක විශාලයි. ඉතින් ඒක නිසා මේ වෛද්‍ය විද්‍යාව සුසුම්නාව ආරක්ෂා කර ගැනීම තමයි මේකෙත් මේ වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ. පොදුවට පෙළේ ආශිත වෙනස් වෙලා තියෙනවා නම්, කශේරුක වෙනස් වෙලා තියෙනවා නම්, ස්නායු තද වෙලා තියෙනවා නම් ඒකට තමයි ප්‍රතිකාර කරන්නේ. එතකොට ශල කර්මයෙන් තොරව කරන ප්‍රතිකාරයක් ශල කර්මයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ප්‍රතිකාර කරනකොට ඉතාම කෙටි කාලයක් තුළදී රෝගියාට ශ්‍රේය ලබා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන් දෙකක් අපි සනාහන් කළ යුතුයි. සමහර ශල කර්ම කළ යුතු අවස්ථාවන් තියෙනවා. අපි කියොත් එහෙම ටියුම එකක් වගේ තිබුණොත් එහෙම ඒ වගේ ටීබී වගේ රෝගයක් ඇති වෙලා ශරීරයේ විෂ බීජයක් ඇති වෙලා සුසුම්නාවට විෂ බීජයක් ඇති වෙලා තිබුණොත් එහෙම ඒ වගේම යම් යම් අනතුරු වලින් මේ සුසුම්නාවට ගොඩාක් මේ ආබාධ සිද්ධ වෙලා තිබුණොත් එහෙම ශල්‍ය කර්ම කරන්න කළ යුතු අවස්ථාවක් පවත් කළ යුතුයි. නැත්නම් මේ ඒ සම්බන්ධව විශාල වශයෙන්ම මේ අද ආශා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඒ වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේකට සම්බන්ධ වෙලා තියෙන මේ ස්කෝලියෝසිස් කියන එහෙම නැත්නම් පැතිකුඩේ කියන රෝගෙට අද ගොදුරු වෙලා තියෙන විශාල සංඛ්‍යාවක්. එතකොට මේකෙන් අපි විශාල සංඛ්‍යාවක් බේරගත්තත් වශයෙන් කියනවා මේකෙන් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොඳුරට ආශිත රෝග, ඒ වගේම ඉරිය, එතකොට හිරුව හදේ අංශ භාගයේ ඒ වගේ මේ ස්නායු සම්බන්ධ රෝග ගන්නාවට තාම කෙටි කාලයක් තුළදී සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව. ඒ වගේම අපි සඳහන් කළ යුතු මේ හීලින්පති කියන වෛද්‍ය විද්‍යාව එංගලන්තේ තමයි ස්ථාපිත කරන්න අවස්ථාව ලැබුණේ. වසර 15ක අධික කාලයක් එංගලන්තේ ඉඳලා මේ දේශීය හෙළවෙදකමයි ඔස්ටියෝපති කියන වෙදකමයකට සංමිශ්‍රණයක් කරලා තමයි මේ හීලින්පති කියන නව වෛද්‍ය විද්‍යාව හඳුනාගන්න අවස්ථාව ලැබුණේ. ඒකෙන් ඇත්ත වශයෙන්ම කියන රෝගීන් දසදාස් ගානකට මේ සුවය ලබා ගන්න අවස්ථාව ලැබුණා. සමහර සුව කර නොහැකි රෝගීන් කියරබල් ඩිසීස් කියලා කියන අපි සුව කර නොහැකි රෝග පවා පාකින්සන් වගේ රෝග වලට පවා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව ලැබුණා.
ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ නයිට් පදවියක් හිට මේකට ලැබිලා තියෙනවා මේ ප්‍රතිචාර. අවසාන කාලේ මම තීරණය කරා වසර 15කින් පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා අපේ මේ ජීවිතේ වෙනට ඇවිල්ලා මේ අපේ ආයතන මේකට උදව් උපකාර කරන්න ඒ වගේ ප්‍රතිකාර කරන්න හැය මේර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන නිසා මම තීරණය කරා ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ මේ ත්‍රිවිධ ආරාවට ඒ වගේ මම පූජක පක්ෂිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ වගේ අසන රෝගී විශාල සංඛ්‍යාවක් මේකේ නොමිලේ ප්‍රතිකාර කරන්න දැන් අපි උත්සාහ කරනවා මේ බටහිර වේදකම ඉංග්‍රීසි බටහිර වේදකමයි මේ හීලිම්පති කියන ඔස්ටියෝපති හීලිම්පති කියන වේදකමයි එකට සංකරණයක් කරනවා. ඒකට මේ බටහිර වෛද්‍යවරුන්ගේ මේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම ඒ විශාල සංඛ්‍යාවක් බටහිර වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු මේකෙන් ප්‍රතිකාර ලබාගෙන මේ ප්‍රතිඵල ලැබපු නිසා ඒ අයගේ සුවිශේෂ ඉල්ලීමක් කියන මේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන්නේ නැහැ. අවස්ථාව උදා කරන්න කියලා. දැන් අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ රටේ MBBS වෛද්‍යවරුන්ට මේක පුළුවන්. එහෙම අවස්ථාවක් ලැබුණොත් මේ රටේ කරන්න මට පුළුවන් මේ වෛද්‍යවරුන් නොමිලේ ඒ අයට ස්වේච්ඡාවෙන් ඒ පුහුණු කරලා රෝහල් වලට අනියුක්ත කරන්න. එතකොට පුළුවන් මේ අහිංසක රෝගීන්ට කිව්වා මේ ප්‍රතිකාර ලබා ගන්න. වැඩිදුර අධ්‍යාපනයක් ඒකට කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අයට පුළුවන් එංගලන්තයට ඇවිත් තව වැඩිදුර මේ සම්බන්ධ ශාරීරික වශයෙන් මානසික වශයෙන් අධ්‍යාපනික වශයෙන් ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් මහත්මේ වෛද්‍ය විද්‍යාව තුළ තියෙන ඒ වගේම මුදුර අනාගතයේදී මේ වෛද්‍ය විද්‍යාවේ තුළ තියෙන සෑම රෝගයකටම මේ පිළිකා රෝගෙන්ට පාව අපි මේකෙන් ප්‍රතිකාර කරලා ශ්‍රේය ලබා දීලා තියෙනවා. ඒ වගේම සෑම රෝගයකටම මේකෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දැනට අපි මුදුරට පෙර ආශ්‍රිත මේ විශේෂයෙන්ම මේ පොන්දේ කලකරුවට වාදිනු වේදනාව කොන්ද වේදනාව ඉරිය ආතරයිටිස් ඒ වගේ මේ හිරු ආරදේ ඒ වගේ ගන්නාවට මේකෙන් ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාව උදා කරලා දෙනවා. අනාගතයේදී මේ හිරු ප්‍රතිවෛද්‍ය විද්‍යාව තුළ සුවිශේෂ අවස්ථාවක් තියෙනවා. සෑම දෙයකටම මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මේක සම්බන්ධ වෙලා තියෙනවා. කියන සයිකෝ සයිබර්ටික් කියලා නැත්නම් සයිකෝ සොමැටික් කියලා කියනවා. ඒ වගේ මේ ඔටෝ සජෙස්ෂන් කියලා කියන ආධ්‍යාත්මික වශයෙන් ස්වයං යෝජනා මගින් රෝග සුව කරගන්න. ඒ වගේ මේ විශාල අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුරට මේකෙන් දෙන්න විශාල මේ දායාදයක් තියෙනවා. මේ පිළිබඳව අපි ඒ අය දැනුවත් කරන මේ අම්මක්ව අධ්‍යාපනයක් තියෙනවා කියලා. ආහාර රටාවක් කොහොමද මේ අපේ රටේ මේ විෂ ආහාර කාලා අපි තාම ජීවත් වෙන අත වශයෙන්ම කියනවා නම් ලෝකේ වෙන රටවල් වල මේ නැති ආකාරයට මේ රටේ මේ විෂනාශක අරෝම ආහාර වලට මිශ්‍ර කරලා තියෙනවා. ඒ ඉතින් ඒක නිසා වකුගඩු අමාරු අරෝම විශාල වශයෙන් මේ රටේ දැන් තියෙනවා. ඉතින් ස්වභාවික ආහාර වලට අපි ආපහු නැවත යා යුතුයි. අපි අතීතයට යා යුතුයි. අපි මේ දේශීය අපේ ආහාර රටාව අපි හඳුනාගත යුතුයි. එහෙම වුණොත් අපිට නිරෝගී පරපුරක් අපිට බිහි කරගන්න අවස්ථාවක්. ඒ වගේම මම රෙවලේ සදාන් කරා වගේ පාසල් ශිෂ්‍යෝ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වගේම විශාල සංඛ්‍යාවක් මේ මුදුවට ආශ්‍රිත මේ ස්කෝලියෝසිස් කියන රෝගය එහෙම නැත්නම් කැටිගොඩේ අද මේ වෙලාව තියෙනවා විවාහ ජීවිතවලට පවා බයෙන් බයෙන් අද ඉන්නවා. මේ රෝගය ආවට පස්සේ සම්පූර්ණ කොන්ද ඇද වෙලා පැත්තකට ගිහිල්ලා තමන්ගේ උපුල් ප්‍රදේශ වෙනස් වෙලා ගිහිල්ලා පොඩි විකෘතිතාවයකට පවා මේ පත් වෙනවා. මේකේ මේ ඒක නිසා මේකෙන් අපිට බේර ගන්න සිද්ධ වෙන අනිවාර්යයෙන්ම අපේ අනාගත පරපුර අපි දැනුවත් කළ යුතුයි. ඒ ඇයිද අපි සුවිශේෂ අධ්‍යාපනයක් දෙනවා මේ අන්න මේ ස්ථානයේ නැචරල් බැක්ටීරියල් හොස්පිටල් කියන මාර්ගයේ ඉඳලාදී ඒ වගේම මේ විශේෂත්ව වෛද්‍යවරු ශල්‍ය වෛද්‍යවරු මේකට සහභාගී වෙලා ඒ අය තමයි මේක ඒ අය ඒකට සහභාගී වෙලා කරන්නේ. ඒ රෝගීන් දෙන්න සම්බන්ධ වෙලා දැන් අපි සූදානම් වෙලා සිටිනවා අනාගත අවස්ථාවක් ලැබුවොත් මේ රට තුර මේ වෛද්‍ය විද්‍යාව ව්‍යාප්ත කරන්න. ඒ වගේම අන්තර්ජාතික වශයෙන්ත් ශිෂ්‍යෝ නැත්නම් වෛද්‍යවරු මේ රටට ඇවිල්ලා පුරුදු පුහුණු ලබන්න මේ සම්බන්ධ කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවා. අපිට සහයෝගය ලැබෙනවා. එහෙම නැති වුණොත් ඉතින් ඒ අයට මම හිතන විදිහට එංගලන්තයේ ඉඳි සිද්ධ වෙ විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ රටේ ඒ අවස්ථාව ලැබුණොත් ඒක අපිට ගන්න. නැති වුණොත් අපිට ටිකක් අපහසුතාවයක් වෙයි මේ රටේ දුක. ඔයි ඔබතුමන් අපිත් සමග සාකච්ඡා කරා මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂත්වය. ඒ වගේම
මේ වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන්න නම් ඔබතුමන් දක්වලා තියෙන දායකත්වය ගැන ඔබතුමන් අපිත් සමග සාකච්ඡා කළා. ඒ වගේම අපිට පේන ඔබතුමා මේ අවස්ථාවේදී ඒ වෛද්‍ය ක්‍රමය පිළිබඳ සම්බන්ධ වෙලා හිටපු ගමන්ම තමයි අපිත් සමග සහභාගී වෙන්නේ මේ magazine.lk සාකච්ඡාවත් සමග. ඉතින් ඒ වගේම ඔබතුමා මෙවැනි දායකත්වයක් මෙවැනි කැපවීමක් මේ වෛද්‍ය ශාස්ත්‍රයට ලබා දෙන අතර මම දැනගන්න කැමතියි ඔබතුමන්ට අපේ රටින් ඔබතුමන් බලාපොරොත්තු වෙන දායකත්වය මොකද්ද? ඔබතුමන් තවත් අපේ රටෙන් ඔබතුමන් මේ වෛද්‍ය ශාස්ත්‍රය දියුණු කරන්න නම් අපේ රටෙන් ඔබතුමන්ට බලාපොරොත්තු වෙන දායකත්වය මොකද්ද කියලා. ඔය ඇත්තටම කියනවා නම් දිලකට විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන සමහර අවස්ථාවලදී 100කට කිට්ටු වෙන සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන සිද්ධ වෙලා තියෙනවා. මේ ඇඳුමින්ම තමයි උදේ මේක ඇඳගත්තාම රැඳ තමයි ගලවන්නේ. මේ ඒ සම්පූර්ණ මේ වෙනින් විශාල කාලයක් විශාල වසර ගණනාවක් මේ වෙනින් කැප වෙලාම ඉන්නවා. අටටත් එහෙමයි හෙටටත් ඒ වගේ. ඒ වගේ විශාල කැපවීමක් කළා තමයි මේ වෛද්‍ය විද්‍යාවට අවස්ථාව උදාකර වෙන්න තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ රටෙන් මේ රාජ්‍ය මැදිහත් වීමක් තිබුණොත් මේ වෛද්‍ය විද්‍යාව ප්‍රතිලිත කරන්න මේ රටට විශාල සේවාවක් ලබා ගන්න පුළුවන් අහිංසක රෝගීන් නැතුව සුමගේ නාම වේදනා නාශකී කරව විශාල ප්‍රතිකාරයක් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අපිට පුළුවන් අන්තර්ජාතික වශයෙන් අපේ ලාංකික ශ්‍රී ලංකාවේ මේ ජීවත් වෙන අය පිටරටවල ජීවත් වෙන අය දැනටම ලංකාවට ඇවිල්ලා මේ ප්‍රතිකාර ලබා ගන්න. මොකද ඒ රටවල මේක ගොඩක් ප්‍රතිලිත වෙලා තියෙන ඉඳ එහි ඉන්න සමහර මේ අය අපේ කියන අමර තාත්තලාට මේ වෛද්‍ය විද්‍යාවට යන්න ඒ අය දන්නවා මේ ඔස්ට්‍රේලියා පුතු කියලා කිව්වම ඇමරිකාව ඇතුළු යුරෝපේම දන්නවා. ඉතින් ඇත්තට වශයෙන් කියනවා මේ මේකට තාම වෛද්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ නැහැ. මම අවුරුදු 20කට විතර ප්‍රථමයෙන් හිටියා. අද වෙනකම්වත් තාම වෛද්‍යවරයෙක් නැති තරම්. ඒක නිසා මේක හොඳ අවස්ථාවක් මේ අපේ රටට මේ ජාත්‍යන්තර වශයෙන් රෝගීන් ගෙන්න ගන්නත් පුළුවන් මේ රටට මේ රටේ ලක්ෂණ දැකලා මේ රටේ ශරීර නරඹලා ඒ වගේම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අය බොහොම කැමති මේ ස්වභාවික ක්‍රමයක් නිසා මේක අපිට පුළුවන් අපේ වෛද්‍යවරු පුහුණු කරලා පිටරටවල අනියත කරන්න මේක හොඳ අවස්ථාවක් ඇත්තවසම කියන හොඳ සම්පතක් හැටියට මම දකින්නවා. ඒකේ සම්පතේ ප්‍රයෝජනය ගන්න නම් අනිත් අය මේකට දායකත්වය ලබා දුන්නොත් විශාල ඵලයක් ප්‍රතිකාරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඒක නිසා තමයි මම ශ්‍රී ලංකාවට ආවේ. අතිසුභෝගී ජීවිතයක් ඇත්තවසෙම එංගලන්තය වගේ රටක තිබිලා මේ දුෂ්කරත්වයකට වගේ මේ ඇවිල්ලා තියෙන මේ කැපවීමක් කරලා තියෙන මේ අහිංසක පෝෂක පක්ෂය ඒ වගේ මේ රට විකිනීම මේ රට බේරාගත්තේ රණවිරුවන්ට ඒ වගේම තරුණ පරපුරම දැන් අපේ අධ්‍යාපනය හදාගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න අපේ පරපුර මේ අයද අපි ඉතාම සුවිශාල විදිහට මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මම ඒ විදිහට සඳහන් කළා. වගේ ශාරීරික වශයෙන් මානසික වශයෙන් අධ්‍යාපනික වශයෙන් ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම වෛද්‍යතුමනි අපිට අහන්නට ලැබුණා මේ විශේෂ වෛද්‍ය ක්‍රමය ඔබතුමන් විසින් සමාජයේ විවිධ පුද්ගලයන් වෙත නොමිලේ බොහොම ස්වේච්ඡාවෙන් ලබා දෙන බවට. ඉතින් magazine.lk අපි කැමති ඒ පිළිබඳව ඔබතුමන්ගෙන් විස්තර දැනගන්න. අතෝෂම කියනවා නම් ඒක ඉතාම සුවිශේෂ අවස්ථාවක්. ඉතාම සතුටුදායක අවස්ථාවක්. මගේ මූලික අභිලාෂයේ තිබිච්ච එකක් තමයි ඒක. නොමිලේ කියන්නේ ස්වේච්ඡාවෙන් මට අවස්ථාව ලැබුණා මේ රටේ විශාල මේ පූජක පක්ෂයේ තිබුණු ආචාරයට නේවාසිකවත් ප්‍රතිකාර ගන්න අවස්ථාවක් ලැබුණා අතෝෂම. ඒ වගේම වීරෝදාර රණවීරවන්ට මේ රට වෙනුවෙන් මේ කැප කරපු රණවීරව ඉතුරු වෙච්ච අයට අපිට ප්‍රතිකාර ගන්න හොඳ අවස්ථාවක් මේක. අපි ඒ හැමදාම ශීකර යුතුයි. ඒ වගේම මේ අපි කලාවට බර කලා ශිල්පීන් අහිංසක අයට අපි කරන්න බලාපොරොත්තුවක් අනාගතයේ තියාගෙන ඉන්න අපිට රෝහලක් ආරම්භ කරන්න අවස්ථාව ලැබුණොත් ඒක තමයි ඊළඟ බලාපොරොත්තුව. නේවාසිකව ප්‍රතිකාර කරන්න මේ අයට අවස්ථාව තියෙනවා. ඒ වගේම වෛද්‍යවරුත්න ඒ වගේම මගින් මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව හදාරපු අය පිටරටවල එංගලන්ත වගේ රටවල ඉන්න ඒ අය ස්විච්චයින් ඇවිල්ලා සේවය කරන්න බලාපොරොත්තු වෙන. නමුත් මේ අපිට ස්ථානයක් තිබුණොත් ඒකට දායකත්වය අපිට ලැබුණොත් අපි ඇත්ත වශයෙන්ම කියනවා මේට වඩා විශාල සේවාවක් මේ ශිෂ්‍යයන්ට කරන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද ඒ වගේම මේකින් ප්‍රතිකාර අවශ්‍යයි ලබා ගන්න පුළුවන් අයට සුවිශේෂ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා මම විශේෂයෙන් මතක් කරනවා. අවධානය යොමු විය යුතු අය මේකට දායකත්වය දක්වන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ ඉංගමක් හැටියට මම දකිනවා. magazine.lk අපිත් බලාපොරොත්තු
මෙවැනි සුවිශේෂී වෛද්‍ය ක්‍රම පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය යොමු වෙලා අපේ රටේ අහිංසක රෝගීන්ට අවශ්‍ය කරන වෛද්‍ය ක්‍රම නොමිලේ පහසුවෙන් ලබා ගන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් වෛද්‍යතුමනි, ඔබතුමන් රෝහලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුෙන් සිටිනවා ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන්න. හැබැයි අපි දන්නවා දැනටමත් මේ ස්ථානයේ බොහොම සාර්ථකව වෛද්‍ය ක්‍රම පවත්වාගෙන යනවා. ඉතින් අපි කැමතියි ඔබතුමන්ගෙන්ම දැනගන්න මේ ස්ථානය තියෙන්නේ කොතනද, මේ ස්ථානයට එන්න නම් ඕනේ මොන අවස්ථාවලදීද මොන වෙලාවල්වලදීද කියලා මේ රෝගීන්ට ප්‍රකාශ කරන්න. ඉන්නලා තියෙන අතුරුගිරි පාරේ මානවයෙන් ඉන්නලා තියෙන මානවයේ ටවුන් එකේ නගරේ ඉඳලා ඉතාම කිට්ටු ස්ථානයක් මේකට ඉන්නේ. මේකට සහභාගී වෙලා ඒ විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම ශල්‍ය වෛද්‍යවරු මේක ඉන්නවා. ඒ අයගේ උපදෙස් ලබා ගන්න පුළුවන් ශල්‍යකර්ම කිරීමට ප්‍රති මේ ආරාධනා කරනවා. මේ පිටරට විදේශගත වෙලා ඉන්න අපේ රෝගී රෝගාතුර වෙලා ඉන්න අය ඉන්නවනම් මේකට පැමිණිලා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න කියලා. මේකට අත්‍යවශ්‍යම කියනවා ශල්‍යකර්ම කරන්න කිව්වොත් විශාල මුදල් වේදන් කරන්න සිද්ධ වෙනවා. දැන් ස්කෝලියෝසිස් එක පොයි ගත්තොත් එම ලක්ෂ 50කට අධික වියදමක් කරන්න වෙනවා. නමුත් අතුරු ආබාධ තියෙන වෙනවා. ඒ වගේම ජීවිත කාලෙම ඒ කැලැල්ල සිද්ධ වෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල ඒ මහත් අවස්ථාවක් තිබුණත් ඔබට ශල්‍යකර්මින් තොරව මේ ඔස්ට්‍රේලියාවේ පොදු හීලින් පොදු වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් සුවිශේෂ අවස්ථාවක් කියලා ආරාධනා කරන ඒ වගේම ශ්‍රී ලංක විද්‍යාතාවකට සුවිශේෂ අවස්ථාවක්. ඒ වගේම අවසාන වශයෙන් වෛද්‍යතුමනි, අපි කැමැති දැනගන්නට magazine.lk අපි සිදු කරන මේ කාර්ය පිළිබඳව ඔබතුමන්ගේ අදහස කුමක්ද කියලා. අත්‍යවශ්‍යම ඉතාම සුවිශේෂ අවස්ථාවක් ඒක magazine.lk කියන එක ඉතාමත්ම විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. මේ තරම වරපොර එකතු වෙලා මේ කරන එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මම විශාල නාලිකා ගන්නවක මේකට සහභාගී වෙලා තියෙනවා. අත ප්‍රථම වතාවට මම මේකට සහභාගී වුණේ. මම ඉතාම සාර්ථකත්වයක් දකිනවා මේකේ. මේ තරුණ පරපුර එකතු වෙලා මේ කරන දේ ඉතාමත්ම වැදගත්. අද වගේ යුගයක මේ වගේ මේ නාලිකාවක් තුළින් ලබාගත යුතු ප්‍රතිඵල අතිවිශාලයි, අතිවිශිෂ්ටයි, අතිශ්‍රේෂ්ඨයි. ඒකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි මේ තරුණ පරපුරට තව තවත් මේක ඉස්සරහට ගෙනියන්න අවස්ථාව උදා කරන්න කියලා මම මේ ඉල්ලීමක් කරනවා. මොකද අපේ තරුණ පරපුර බේරගන්න මේ රටේට උදාර සේවයක් කරන අවස්ථාවක් කියලා මම මේක ඉතාම හොඳට දකිනවා. සෑම කෙනෙකුට මේක හොයාගෙන හරි නරඹන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලීමකුත් කරනවා. ඒත් බොහොමවත් ස්තුතියි. ඔව් වෛද්‍යතුමනි, අපිත් ඔබතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරලා මේ සංවාදයේ සමග magazine.lk අපි සමග එකතු වීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෛද්‍ය ක්‍රමය මගින් අපේ රටේ අහිංසක රෝගීන්ට තවදුරටත් තමන්ගේ නිරෝගී සම්පත ලාභ කර ගැනීම සඳහා උදව් උපකාර කිරීමට ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. බොහොම ස්තුතියි.